हाई कोहमद इतना अलग वीडियो कराट इतनी अद वीडियो की मम्म कथा करें कांतावंट वगे पिरीमी पार्श्वे कटेट लोक गेट आरी तत्वन एन लाज पोज हेमंत मोहन तीन मे टीका लोक सिदुर इधिंग मे देव कोहमद हरियाकार पालने कील तम अद मम्म कील आनेंगील बल मुनाद भी विस्तर कील ओपन विशेषमेंगे पोज क्या अतटम अपे हमट अत्यावश्य दया हेदय मेक प्रश्न वेन्े मेक सामान्य प्रमाण तीन वड मेक क्रमाक्रमे लोक एन गाकोट को मेक कैतट लोक लोक सिदुर वगे पेन गाँव इतनी मे एन लाज पोज अति वेन्नी अय गुडकलावट अपे हम हिरोट निरावरण वेनकोट मेन मे निशा अपे हमे आई प्रोडक्शन वैड विनो इतनी मे वैड विन आई प्रोडक्शन आईलस्टिक अपे हम मधुर पीट गिन एन गुडकलावल वलट अपे हमे मे वगे एन लाज पोज तत्व मौलिक मूलिकमे पलवेनि देयविल अपे हमे निसियाकारव पीएच बैलेंस कल्ला तेतमने पवत्वागेने आयुतुई मुकद गुडाक वेलावल वलट ओयाट तीयेने ऑयली स्किन एकक नम समहर वेलावट ओयाट हितेन्न पुलुवन अने मगे स्किन एक कोहोमत् ऑयलिने ए निसा मम मॉइश्चराइज़र एकक वगे देयक पाविच्चि करन्नट अवश्य नै कियला हेबै गुडाक वेलावल वलट अपे हमे मतु पिट अपि टिकक ड्राई करन्न उत्साह करनवा वैडी उनहम अपे हम विसिन्म मेन्न मे सेबेशियस ग्लैंड एक हरहा सीबम ऑयल वैडीपुर निष्पादने कला हमट अवश्य तेतमने लबा देन्न यानवा इतिन मे निसा अपि अनिवार्यम पिट तीन अपे हमट हरियाकार मेकअप आलेप करने के उन्होंने मेकअप टीक हरियाकार मेन मे आधी हट पोज क्लागेन पुलवा इतनी मे पोज अवहिर उम गुडाकट पिंपल अग्नि वगे तत्वन अतिवेन पुलाट आम तरव अपे हम अर अतुले निष्पादने आई हम मतपेट गेन क्रमाक्रमे मे पोक लोकन गाण इतनी एक अनिवार्यम अपे हमे मे पोज क्लागेन अतु हम पवत्वागने इतमत्म वेदगा एक्कम अपे हमे मे निष्पादने वेन सीबम ऑयल प्रमाण अडुकर गणीमेनु तपिट पुलुवां अपे पोज मे वगे एनलार्ज वेन्नतुव तियागन्न
ඉතින් අපි එහෙනම් බලමු අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ මේ එන්ලාජ් පෝස් නැති කරගන්න කියලා. ඉතින් පළවෙනිම දේ ඇවිල්ලා අපේ හැම පිරිසුදු කරගන්න අපි පාවිච්චි කරන ෆේස් වොෂ් එක සහ ක්ලෙන්සර් එක. ඉතින් මේ නිෂ්පාදනයන් අනිවාර්යයෙන්ම අපේ හැම pH බැලන්ස් කරන නිෂ්පාදනයන් විය යුතුයි. ඊට අමතරව අපේ හැම හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයන් විය යුතුයි. ඒ වගේම දෙවනි කරුණ ඇවිල්ලා ගොඩක් හෙවි ප්‍රොඩක්ට්ස් අපි අපේ හැමට ආලේප කරන්න නැතුව ඉන්න තරමට තමයි අපිට මේ එන්ලාජ් පෝස් තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔයා මේකප් අඳින කෙනෙක් නම් ගොඩක් හෙවි ෆවුන්ඩේෂන් විශේෂයෙන්ම මේ ස්ටික් ෆවුන්ඩේෂන්ස් වගේ දේවල් පාවිච්චි කරන්නට යන්නේ එකෙන් ඔයාගේ මේ එන්ලාජ් පෝස් තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් පුළුවන් තරම් ලයිට් වේට් ලිකුවිඩ් ෆවුන්ඩේෂන්ස් නැත්නම් BB ක්‍රීම් එකක් වගේ දේවල් පාවිච්චි කරන එක තමයි ඔන්න වඩාත් සුදුසු වෙන්නේ. ඊටත් අමතරව ඔයා පාවිච්චි කරන ක්‍රීම් වර්ග මුහුණට ආලේප කරන මොයිස්චරයිසර්ස් එහෙම ගොඩක් thick මොයිස්චරයිසර්ස් තෝරගන්නට එපා. පුළුවන් තරම් ජෙල් බේස්ඩ් ඉතාම ලයිට් වේට් මොයිස්චරයිසර්ස් තමයි ඔයා තෝරගන්නට අවශ්‍ය වෙන්නේ. තවත් කරුණක් ඇවිල්ලා ඔයා මේකප් දාන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා රාත්‍රියේ නිින්දට යන්න කලින් හරියාකාරව තමන්ගේ මුහුණේ තියෙන මේකප් හොඳින් ඉවත් කරගන්නට ඕනේ. විශේෂයෙන්ම ඔයාට පුළුවන් මේකප් රිමූව එකකුත් පාවිච්චි කරලා ඩබල් ක්ලෙන්සින් වගේ මෙතඩ් එකක් පාවිච්චි කරලා ඔයාගේ මුහුණ හරියාකාරව පිරිසිදු කරගන්න. මම දන්නවා ගොඩක් දෙනෙක් මේ මේකප් ගාලා ඉවර කරාට පස්සේ ෆේස් වොෂ් එකක් හරි මොනවා හරි ක්ලෙන්සර් එකක් හරි එකපාරක් පාවිච්චි කරලා අයින් කරනවා. තමන්ගේ මේ ඇස් දෙකට පේන විදිහට මේකප් එක අයින් කරගන්නවා. හැබැයි ඔයා හරි මේකප් වයිප් එකක් අරගෙන ඊට පස්සෙත් ඔයාගේ මූණ පිහදලා බැලුවොත් එහෙම ඔයාගේ මූණේ තවත් මේකප් තියෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා තමයි කියන්නේ ඉස්සෙල්ලාම ඔයා හරියාකාරයෙන් මේකප් රිමූව එකක් හරි ඔයිල් එකක් හරි පාවිච්චි කරලා ඊට පස්සේ ඩබල් ක්ලෙන්සින් මෙතඩ් එකට ෆේස් වොෂ් එකක් සහ ක්ලෙන්සර් එකක් වගේ දෙයක් පාවිච්චි කරලා මේකප් ඉවත් කරගන්නම ඕනේ කියලා. මොකද මේ හරහා මං කලින් කිව්වා වගේ එන්ලාර්ජ් පෝස් ඇති වෙන්නට පුළුවන් නිසා ඊළඟ දේ ඇවිල්ලා මේ වගේ එන්ලාර්ජ් පෝස් ඇති වෙලා තියෙනවා නම් ඔයා ගොඩාක් ඩේරි ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ කිරි ආශ්‍රිත ආහාර ලබා ගන්නවා නම් ටික කාලයකට මේක චුට්ටක් පාලනය කරගන්න ඕනේ. මොකද කිරි ආශ්‍රිත ආහාර ගොඩක් අපි ගන්නකොට මේක අපේ සීබම් ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මේ හරහා එන්ලාර්ජ් පෝස් තත්ත්වය අපිට පාලනය කරගන්න චුට්ටක් අපහසු වෙනවා. ඉතින් මේ නිසා එන්ලාර්ජ් පෝස් වලට ට්‍රීට්මන්ට් එකක් කරන කාලයට පොඩ්ඩක් ඩේරි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන එක අවම කරගන්න එක හොඳයි. ඒ වගේම ගොඩක් පැණි රස ආහාර sugary foods කන එකත් පාලනය කරන්න ඕනේ ඔයාට එන්ලාර්ජ් පෝස් තියෙනවා නම්. මොකද ගොඩක් වෙලාවට මේ sugary foods අපි කනකොට අපේ ශරීරයේ තියෙන ඉන්සියුලින් ලෙවල්ස් ටිකක් වැඩි වෙනවා. ඉතින් මේ හරහා සීබම් ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙලා අපේ හැම වැඩිපුර ඔයිලිනස් එක ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ හරහා ඔයා දන්නව නැවතත් එන්ලාර්ජ් පෝස් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට එන්ලාර්ජ් පෝස් තියෙනවා නම් චුට්ටක් sugary foods කන එක පාලනය කිරීමක් කරොත් වඩාත් වැදගත් වෙයි මේක වට. අනිත් කාරණේ ගොඩක් පිරිමි කට්ටියට වෙන දෙයක්. ගොඩක් ස්මෝක් කරන කට්ටියට නැත්නම් දුම්පානය කරන කෙනෙක්ට ගොඩක් වෙලාවට මේ එන්ලාර්ජ් පෝස් ඇති වෙන්න පුළුවන්. මොකද ස්මෝක් කරනකොට අපේ ශරීරයේ තියෙන ලේ ගමනාගමනය ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒ හරහා ගොඩක් වෙලාවට මේ සීබම් ඔයිල් ප්‍රොඩක්ෂන් එක ටිකක් වැඩි වෙනවා. ඒතකොට අපේ හැමේ තියෙන ඔයිලිනස් එක චුට්ටක් වැඩියෙන් තියෙන්නට ගන්නවා. ඉතින් ඔයා දන්නවා. එතකොට මෙන්න මේ එන්ලාර්ජ් පෝස් කියන තත්ත්වය නිකම්ම ඇති වෙනවා. ඉතින් මේ කිව්ව දේවල් අනිවාර්යෙන් මතකේ තබා ගන්නට ඕනේ ඔයා මේ එන්ලාර්ජ් පෝස් සුවපත් කරන එහෙම නැත්නම් එන්ලාර්ජ් පෝස් ටයිටන් කරන නිෂ්පාදන පාවිච්චි කරන්නට කලින්. ඉතින් දැන් අපි කතා කරමු නිෂ්පාදන සහ ට්‍රීට්මන්ට් ගැන. පළවෙනියට මම කරන්න ඕනේ ඔයා හොඳින් මුහුණ පිරිසිදු කරන නිෂ්පාදනයන් තෝරා ගැනීම. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක ඔයා දිනපතා පාවිච්චි කරනවා නම් වඩාත් සුදුසු වෙනවා. මොකද ඔයාගේ පෝස් ඇතුලේ තියෙන කුණු දූවිලි පවා ඉතා හොඳින් අයින් කරලා දාලා මේ එන්ලාර්ජ් පෝස් තත්ත්වය පාලනය කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ෆේස් වොෂ් එකක් සහ ක්ලෙන්සර් එකක් වගේ දෙයක් පාවිච්චි කරන එක ඉතාමත්ම වැදගත්. ෆේස් වොෂ් එකක් හරහා ඔයාට පුළුවන් වතුරත් එක්ක water based dirt ඔයාට අයින් කරගන්න පුළුවන්. හැබැයි ක්ලෙන්සර් එකක් වගේ එකකුත් ඔයා ඊට පස්සේ පාවිච්චි කරන එකේ ඔයාගේ හැම ඇතුලේ තියෙන තෙල් වගේ දේවල් ඔයාට ඉතාමත්ම පහසුවෙන් අයින් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කියනවා oil based dirt කියලා. ඉතින් මේ වගේ දේවල් උනත් අයින් කරගෙන අපේ මුහුණේ සම ඉතා හොඳින් පිරිසිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට දෙවනියට කරන්න ඕනේ ඔයා අනිවාර්යයෙන්ම මයිල්ඩ් එක්ස්ෆෝලියේටර් එකක් පාවිච්චි කරන්නට ඕනේ. මොකද මේ හරහා මං කලින් කිව්වා වගේ හැමේ තියෙන මැරුණු සෛල එකතු වෙන්නේ නැතුව අපේ හැම පවත්වාගෙන යන්නට පුළුවන් වෙනවා.
ඊළඟට ඔයාට මේ enlarge pores tighten කරගන්න tone එකක් විදියට rose water පාවිච්චි කරන්න පුළුවන්. පුද්ගලිකව ඇත්තට මටත් දැන් කාලයකට කලින් enlarge pores ටිකක් තිබ්බ මේ නහය දෙපැත්තේ. ඉතින් මම පාවිච්චි කරේ Kama Ayurveda කියන brand එකේ තියෙන rose water එක. හැබැයි දැන් මේ දවස්වල පවතින තත්ත්වේ හින්දා මම දන්නේ නැහැ ඉන්දියාවෙන් ඉඳන් මේ නිෂ්පාදනය ලංකාවට ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ගෙන්න ගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳ product එකක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් high quality rose water එකක් පාවිච්චි කරන්න. මේ දවස්වල මම පාවිච්චි කරන්නේ Picky by කියන ब्रांड के इन रोज वाटर के एक वाट पुलवां स्प्रे बॉटल दाला मूनट स्प्रे कर अमारूण वाट ओ नम रोज वाटर का पाविच कर पुलवांगे फेस के स्किन के टाइटन कर ඊළඟට අපි සීරම්ස් ගැන කතා කරමු. සීරම් ගැන කතා කරද්දි මේ එන්ලාජ් පෝස් ටයිටන් කරගන්න ගොඩක් උපකාර වෙන සීරම් එකක් තමයි නයිසිනමයිඩ් කියලා කියන්නේ. ඉතින් නයිසිනමයිඩ් සීරම් එකත් ගොඩක් හොඳ ෆේස් ටයිටනින් වගේම ඔයිල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සීරම් එකක්. ඉතින් මේ හරහා සීබම් ඔයිල් නිෂ්පාදනය අඩු කරගන්නත් මෙන්න මේ එන්ලාජ් පෝස් ටයිටන් කරගන්නත් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කලින් කිව්වනේ මේ හැමත නිසී තෙතමනයක් අපි පිටතින් ලබා දෙන එකනොත් මේ එන්ලාජ් පෝස් තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳම සීරම් එක තමයි හයලුරොනික් ඇසිඩ් එක. ඉතින් හයලුරොනික් ඇසිඩ් සීරම් එක 0.2 කියන ප්‍රතිශතයෙන් අපි ලබා ගත්තොත් එහෙම අපිට මේ අපේ හැමත හොඳ තෙතමනයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් හයලුරොනික් ඇසිඩ් එක හරහා කොහොමද මේ එන්ලාජ් පෝස් අඩු කරගන්න පුළුවන් වෙන්නේ? ඉතින් හයලුරොනික් ඇසිඩ් එක කියන්නේ හියුමැක්ටන්ට් එකක්. එහෙමත් නැත්නම් ජලය උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් හයලුරොනික් මොලිකියුල් එකකට ජලයේ මොලිකියුල්ස් 10කට වැඩි ප්‍රමාණයක් अब्सॉर्ब කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ හයලුරොනික් ඇසිඩ් එක හරියාකාරව පාවිච්චි කරන්න දැනගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් මේ හයලුරොනික් ඇසිඩ් එක අපි වැරදි විදිහට පාවිච්චි කරොත් එහෙම තිබ්බටත් වඩා හැම ඩ්‍රයි වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් හයලුරොනික් ඇසිඩ් එක අපි පාවිච්චි කරනකොට ගොඩක් හොඳ මොයිස්චරයිස් එකක් අනිවාර්යයෙන්ම අපේ හැම මතු පිටට ලබා දෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේ මොයිස්චරයිස් එකේ තියෙන තෙතමනය නිසියාකාරව හැම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම අපි මොයිස්චරයිස් එකක් ගන්න හයලුරොනික් ඇසිඩ් එක විතරක් ගෑවොත් ගොඩක් වෙලාවට එයාට අවශ්‍ය ජලය අපේ හැමෙන්ම ලබා ගන්න පෙළඹෙනවා. එතකොට අපේ ඩර්මිස් එකේ තියෙන තෙතමනය තමයි එයා උරා ගන්න. එතකොට හැම ගොඩක් ඩ්‍රයි වෙන්නට පුළුවන්. ඒ හරහා නැවතත් අර හැමේ තෙතමනය ලදා පවත්ව ගන්න සීබම් ඔයිල් ටික වැඩිපුර නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදනයෙන් පාවිච්චි කරද්දී ඒක හරියාකාරව දැනුවත් වෙලා පාවිච්චි කිරීමත් ඉතාමත්ම වැදගත්. නැත්තම් තිබ්බටත් වඩා අමාරු වෙටෙන්න පුළුවන් ඔයාගේ හැම. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ ස්ටෙප් එක වෙන්නේ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කිරීම. ඉතින් කලින් කිව්වා වගේ ඔයාට පුළුවන් ජෙල් බේස් මොයිස්චරයිසර් එකක් එහෙමත් නැත්නම් ඊටාම ලයිට් වේට් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න මේ සීරම්ස් දෙක ආලේප කරාට පස්සේ. ඉතින් මීට අමතරව වාට සතියකට පාරක් විතර හොඳ ෆේස් පැක් එකක් පාවිච්චි කරන්නටත් පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ චාකෝල් පැක්ස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද චාකෝල් කියන්නේ ඇත්තටම අපේ හැමේ තියෙන කුණු දූවිලි සියල්ල එළියට ඇදලා ගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම ස්කින් ටයිට්නින් ඉෆෙක්ට් එකක් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ නිසා ගෙදරින්දම හදාගන්න චාකෝල් මාස්ක් ගැන මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මාස්ක් එකක් ඔයාට සතියකට පාරක් විතර කරන්න පුළුවන් නම් ඔන්න ඔයාගේ එන්ලාජ් පෝස් තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කරගන්නට පුළුවන් වෙනවා. ඊට අමතර වාට ස්කින් ටයිට්නින් පැක්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නව් බ්‍රෑන්ඩ් එකේ එන මොරොක්කන් ක්ලේ කියන පැක් එක. මම ගොඩාක් ආසාවෙන් පාවිච්චි කරන ස්කින් ටයිට්නින් පැක් එකක් ඒක. ඒ වගේම වාට පාවිච්චි කරන්න පුළුවන් කඩල පිටි දාන ෆේස් පැක්ස් උත්. මොකද කඩල පිටි කියන්නේ ගොඩාක් හොඳ ස්කින් ටයිට්නින් පෝ ටයිට්නින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මං කලින් දවස්වල මම මේ පැක්ස් ගැන එහෙම වැඩි විස්තර කරලා තියෙන හින්දා මම මේ වීඩියෝ එකේ වැඩි විස්තරයක් ඒ ගැන කතා කරන්නේ නැහැ. මීට අමතරව ඔයාලට කරන්න පුළුවන් තවත් ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. ඉතින් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නේ කොහොමද කියලාත් මගේ වීඩියෝ එකක් ඇති. ඒක බැලුවොත් එහෙම ඔයාලට සවිස්තරාත්මකව දැනගන්න පුළුවන් කොහොමද අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කියලා. ඉතින් දවස ගානේ මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරන එකෙන් උනත් ඔයාට ඔයාගේ එන්ලාජ් පෝස් ටයිටන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔය ආසාවෙන් බලන්නේ ඒ වගේම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊට හැපෙති වෙන bell notification එකත් click කරන්න. එතකොට මම අලුතෙන් video එකක් upload කරපු හැටියෙම ඔන්න ඔයාලට notification එක එවි. එහෙනම් අපි අලුත් video එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. Bye.